උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ගහතනේට ලක් වූ වෘත්තීය සමිතී නායක සුනිල් ජයවර්ධන මහතාගේ දේහය නිවසට රැගෙන එයි මෙරට ක්‍රියාත්මක ලීසින් හා නයිදීමේ ක්‍රමවේදයට පාර්ශව රැසකින් චෝදනා සෞඛ්‍ය මාර්ගෝපදේශ මත ප්‍රධාන පූජනීය ස්ථානවල සහ දේවාල පෙරහැර පැවැත්වීමට අවසර පෙරහැර නැරඹීමට ජනතාවට අවසර නැහැ මාර්තු සහ අප්‍රේල් මාස ජල විදුලි බිල්පත් ගෙවන්න එපා පෙරටුගාමින්ගේ විරෝධය නතර කිරීම සහ ඊට එල්ල වූ ප්‍රහාරය රජයට කැලලක් වාසු කියයි වල් වැදුණු වල් පොළ අද දෙවැනියසින් ගත වූ සතිය තුල කොවිඩ් ආසාදිතීන්ගේ අඩුවක් ස්ව වූ ගණන 1196 දක්වා ඉහළට පිලිපීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 223 දෙනෙකු දිවයිනට ප්‍රථමයෙන් දේශීය පුවත් සාම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට මුල් තැන දෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ප්‍රධාන පූජනීය ස්ථානවල සහ දේවාලවල මෙවර පෙරහර සංවිධානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එය අද දහවල් දියවඩ නිලමේ ඇතුළු බස්නායක නිලමේවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී වාර්ෂික පෙරහර මංගල්‍යයන් මෙවර සංවිධානය කළ යුතු ආකාරයන් පිළිබඳව කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සහභාගීත්වයෙන් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්ුණා. මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ සම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන ආගමික සිද්ධාස්ථානවල සහ දේවාලවල මෙවර පෙරහැර සංවිධානය කරන ලෙසයි. මහනුවර දළදා මාලිගාව සහ කතරගම දෙවිනුවර සොබරගමු ඇතුළු දේවාල මුල් කරගෙනමින් පැවැත්වෙන පෙරහැර කොවිඩ් මර්ධනයට සහාය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදු විය යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. මෙවර කවරෝ හෝ සිද්ධාස්ථානයක පෙරහැරට සහභාගී වීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර ලැබෙන්නේ නැහැ. යාපනයේ නල්ලූර් ත්‍රිකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් කතරගම පෙරහැරට පැමිණෙන පිරිසටද මෙවර අවසර හිමි නොවන බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. සියලුම පෙරහැර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ මත පිළිපදිමින් සිදු කිරීමේ අවශ්‍යතාවය කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අවධාරණය කළ අතර විවිධ ප්‍රදේශවලින් පෙරහැරට සහභාගී වන කලාකරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තාවක් ලබා ගත යුතු බවටද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා. මූලික අවශ්‍යතාවය අර හැමදාම පවත්වපු චාරිත්‍රාක් වශයෙන් ආගමික වශයෙන් සංස්කෘතික වශයෙන් පවත්වපු පෙරහැර දිගටම කරගෙන යාම පමණක් මුල් කරගෙන මේක සැලසුම් කරා නම් ජනතාවගේ සම්බන්ධය නැතුව එතකොට මේ අවුරුද්දේ ඒක තමයි කරන්න වෙන්නේ. මේ අතර පෙරහැර ඇතුළු ආගමික චාරිත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු විය යුතු බවට ජනාධිපතිවරයා අද පැවති විශේෂ සාකච්ඡාවේදී ලබා දුන් තීරණය පිළිබඳව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියද මාධ්‍ය වෙත අදහස් පළ කළා. විශේෂයෙන්ම ඉතාම ශීඝ්‍රයෙන් බෝ වෙන මෙවැනි රෝග තත්ත්වයක් යටතේ විශාල වශයෙන් මහජනතාව එක්වන කටයුතු සිදුවීමට ඉඩ ඇරීම රටේ සෞඛ්‍යයට විශාල බාධාවක් බවත් ඒ අනුව මෙම සාකච්ඡාවේදී තීන්දුව කරනු ලැබුවේ ආගමික චාරිත්‍ර එහෙම නැත්නම් ඒ පෙරහැරවල් පැවැත්වීම සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය ප්‍රකාශ කර සිටියා. දළදා මාලිගාවේ පෙරහැර පැවැත්වෙන්න ඕනි, කතරගම දේවාලයේ පෙරහැර පැවැත්වෙන්න ඕනි, අනික් සමන් දේවාලයේ පෙරහැර පැවැත්වෙන්න ඕනි. ඒ කරන්නා වූ චාරිත්‍ර වාරිත්‍ර විදි සහ ආගමික කටයුතු සිදු විය යුතු බවත් නමුත් ඒ කටයුතු වලට ජනතාවගේ සහභාගීත්වය සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව නතර කළ යුතු බවට තමයි තීන්දුව කරනු ලැබුවේ ජනාධිපතිතුමත් සමග තිබිච්ච සාකච්ඡාවේදී. පසුගිය බදාදා කල්බදු සමාගමක් ඉදිරිපිටදී ඝාතනයට ලක් වූ ස්වයංරැකියා
स्वयं प्रख्या वृत्तिकिंगे जातिक त्रिरोधरत संगमे सभापति सुनील जयवर्धन महतागे देहय अद अलुयव कैस्पेव प्रदेश पिहिटी ए महतागे निवस वेत रकिन एनु लबुआ पसुगे जुनिमस दहवन दा कालबदु समागमक इदिरिपिट दी अमानुषिक लेस पहर कैमट लग्व जीविताक्षेट पत्व लंका स्वयं रख्या वृत्तिकेन्गे जातिक त्रिरोधरत संगमे सभापति सुनील जयवर्धन महतागे देह कैस्पेव तानायम प्रदेश पिहिटी सिय निवस वेत अद अलुयम रगिन एनु लबुआ मियान विट पनस्तुन वन वेहि पसु वो सुनील जयवर्धन महता तिदरूपी एक कच्चर काले अक्या जनाधिपति तुम्हाट अगमेति तुम्हाट फेसबुक वालिंग माध्य वालिंग या क्यों हुआ मैं प्रश्न एट मैं दिया पेन में वाकी देवल लेना वह प्रश्न है तो इन्हों के लिए क्यों हुआ एक किसी के लिए मैं कह दिया बैलू ने साहने या देना वटे साहने नहीं तो लगी ला प्रश्न या कहते विच दी था अंतिम टे मैं के पीला कुने मागे मात्या एक पाडू मटाई मागे दारू अंटाई मागे पाउल एक रिसा मागे पाउल मागे दारू अंट मैं साधारण्यो तम संगमे सामाजिक त्रिरोध रातक अतिव कालबदु गटलुवक मुलकर गनिमिन नुगेगुड मिरिहान प्रदेश पिहिटी मेम कालबदु समागम समग साकच्छा किरीमट यामेदी अतिव बहिन बस्वीमक दुरदिग यामिन सिदुकल पहरदीमकिन सुनील जयवर्धन महता मेलेस जीविताक्षयट पात्व तिबेनवा सुनील जयवर्धन महता हट पहरदी घातने किरीमे सिद्धिय संबंधेन पुद्गलिन अट दिनकु मेवन विट अट्टडंगुट गेन ईये दिन महेश्वरत अधिकरणय वेत इदिरिपत किरीमेन पसु लबन 25 वनदा दक्वा ओउन रक्षित बंधनागार गत केरुणा विमर्शनेदी अनावरणे कर्णुअणुव सकुवन अट दिनक मिरीहान पोलिस्ताने मगिन अतडंगूटगेन विमर्शन कटयतु सिदुकन लभुआ सकुवन नुगेगोड गरु महेस्टात अधिकरणेट इदिरिपात किरीमेन पशुव मे मास 25 वेनी दिन दक्वा रक्षित बंधनागार गत किरीम सदहा अधिकरणे नियमकरणु लभुआ एवगेम मेम सकुवन एदिनट हंदुना गनीम पेरट्टुवक सदहा इदिरिपात किरीमट नियमितय सुनील जयवर्धन महतागे मेम घातने संबंधेन पोलिसिय मेवन विट विशेष विमर्शनयक्द आरंभ कर तिबेनवा मे अतर सुनील जयवर्धन महता मेलेस घातने किरीमे सिद्ध्य संबंधेन अदात विविध पार्श्व अदहस पलकला फाइनेंस कंपनी पालने करन कौद महाबैंकु लियापदेजी नतियवट मे वगे तत्वयन जनतावट इरहिव ऐति करन क्रियादामयन वलट महाबैंकु मोनवद करन्ने आंडुवक इदिरि मोकद्द गन्न क्रियामार्ग මිනිසුන් තලා පෙළන කඩාකාරී ව්‍යාපාරික ආයතන පවත්වාගෙන යන ආණ්ඩුව ඉඩ දෙනවද? ඒක නිසා අද තමන්ගේ සමාජිකයාගේ ප්‍රශ්නය කතා කරන්න ගියපු නායකයෙක් මහදවල් ඝාතනය වෙලා තියෙනවා. මේවද ආණ්ඩුව මේ රටට දෙන උත්තර ප්‍රශ්නවලට. ඉතින් අපි 얘ගෙන කනගාටු ප්‍රකාශ කරනවා පක්ෂයක් විදියට. ඒතක ආණ්ඩුවට කියනවා කරුණා කරලා මේව නවත්තන්න කටයුතු කරන්න. ලියාපදිංචි වෙච්ච මූල්‍ය සමාගම් වලට අපි කියන්න කැමතියි. අපි පැහැදිලිව නිරීක්ෂණය කරමින් පවතිනවා ඔබට විරුද්ධව අපිට ලැබෙන පැමිණිලි. ආණ්ඩුව කරලා තියෙන නියෝග වලට ඔබ පටහැනිව කටයුතු කරනවා නම් ඔබ ඒ අයට ලැබිය යුතු සහනය ලබා නොදෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉතාම අවධානයෙන් අපි ආණ්ඩුව කැටිට සියලුම මූල්‍ය ආයතන සම්බන්ධයෙන් අවධානයෙන් බලා ඉන්නවා කියන කාරණේ මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. සුනිල් ජයවර්ධන මහත්මයා මේ යන්නේ මේ ආර්ථික කොරෝනාවේ ඇතිව අනිසි ප්‍රතිවිපාකයක් හැටියට. එතුමා පෙනී සිටින්නේ ලක්ෂ 10ක් පමණ ත්‍රිරෝදරත හිමියන්ගේ මූලික අයිතිවාසිකම් වෙනි. බැංකුවල පොලිස හා අනෙක් ඒවා කපා හරිනවා කියලා. එවැනි සිදුවීමක් සිදුවෙලා නැහැ. ආර්ථික කොරෝනාවේ භයානක ප්‍රතිඵලය ප්‍රතිඵලයක් හැටියට ජීවිතක්ෂයට පත් වුණා එක්සත් ජාතික පක්ෂය හැටියට අපේ කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි. මාස 6ක සහන කොඩියක් අපිට දීලා තිබුණා. නමුත් මේ මාස 6ේ සහනයත් බැංකු වෙනකොට ෆිනෑන්ස් කම්පැනි අපිට කතා කරලා කියනවා 11.5ක නැවත වාරික අය කිරීමක් කරන්න වෙන පොලියක් මේකට ඇඩ් කරන්න වෙනවා කියලා. දැන් ආණ්ඩුව කිව්වා ලීසින් වාරික ගෙවන්න එපා. ලීසින් වාරික කල් දාන්න මාස 6ක් කල් දා ගන්න. ඒ සඳහා අවස්ථාව තියෙනවා කියලා කිව්වා. හැබැයි එහෙම කියපු ආණ්ඩුව ඒක කඩලා ආණ්ඩුව කියපු සහන දෙන්නේ නැත්තේ ඇයි කියලා අහන්න කියපු ලීසින් කම්පැනිට කියපුවාම වාහනේ අරන් ගිය නිල නොවන මැරයෝ පහර දීලා අද පුද්ගලයෙක් ඝාතනය කරනවා. ආණ්ඩුව දෙනවා කියපු සහන හොයාගෙන ගිය මිනිස්සුන්ටත් පහර කාලා අද මැරෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මොකද? අද ආණ්ඩුව කතාවට කිව්වට ප්‍රායෝගිකව ඔප්පු කළා නෑ. අද මෙරටේ තියෙන ෆිනෑන්ස් ආයතන වලින් ඔවුන්ගේ සීසරවරු වෙනවා වාහන අරගෙන යන. දුරකථනෙන් තර්ජන කරනවා. දඩ පොලියක් එකතු කරනවා. දැන් අද මොකද වුනේ? අද ත්‍රිරෝදරත සංගමේ සභාපතිවරයා තමන්ගේ සමාජිකයෙක්ගේ දුක කියන්න ගියා. අද ගහලා මැරුවා. මේ මරණය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් කරන්න ඕන. ජනාධිපතිතුමත් අගමැතිතුමත් කැබිනට් මණ්ඩලයත් විශේෂ අවධානය යොමු කරලා තියෙනවා. මේ රටේ නීත්‍යානුකූල නොවන ආකාරයට සිද්ධ වෙන මූල්‍ය ගණදෙනු, අයථා ගණදෙනු, වරා සිද්ධ වෙන විවිධ අක්‍රමිකතා, වංචා දූෂණ පිළිබඳ දැඩි නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කරන්නට අවශ්‍ය මහා ජනතාවගේ ආරක්ෂාවට, ගණදෙනු කරුවන්ගේ ආරක්ෂාවට අවශ්‍ය කරන දැඩි නීති පද්ධතියක් අපි ලබන පාර්ලිමේන්තුවේදී කඩිනමින් පනතක් සම්මත කරලා ඉදිරිපත් කරනවා.
දැන් නීත්‍ය අනුකූල නොවන මූල්‍ය ආයතන රජයට පවර ගැනීමක් කරන්න බෑ නීති විරෝධී කටයුතු. ඒ සම්පූර්ණයෙන් වසා දාලා තහනම් කරන්න ඕනේ. නීත්‍ය අනුකූල ආයතන අධීක්ෂණය කිරීම සඳහා බලය තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ මූල්‍ය ආයතන අධීක්ෂණය වඩා විධිමත් හා කාර්යක්ෂම කරන්න අවශ්‍ය විධාන මුදල් අමාත්‍යවරයා විසින් මහ බැංකුව සමග සාකච්ඡා කළ කරයි. මේ අතර නාමල් රාජපක්ෂ මහතාද සිය ට්විටර් ගිණුම ඔස්සේ පසුගියදා ඇති වූ මෙම සිද්ධිය පිළිබඳව සිය කනගාටුව පළ කර තිබුණා. मेतर मौल्य आयतन लियापदी वाहन अधिकरण योग्यमु अतरगुरी क्रम वेदी क्रियात्मक हिटपु पार्लीमेंट मंत्री आचार्य विजयदास राजपक्ष मूल्य आयतन लबागत नयगिवीम संधारिकसट මෙවැනි සාහසික ඝාතනයක් අපේ රටේ සිද්ධ වෙන්නේ මේකට බලපාපු කාරණා ගණනාවක් තියෙනවා එකක් තමයි අපේ රටේ මේ මූල්‍ය නීතිය යටතේ විශේෂයෙන්ම කල්බදු ක්‍රමය යටතේ ණය පහසුකම් ලබන අයගේ යාන වාහන ඒ සමාගම් වලට අවශ්‍ය පරිදි කොන්දේසි කඩකිරීම මත තමන්ගේ සන්තකයට ගැනීම සඳහා බලතල දීලා තියෙනවා පනත් මගින් ඒ නීතිය लिहिल करपु निशा समहार समागाम समहार मूल्य आयतन अद तमांगे आतट नीति अरगेन इम वाहन अतडंगोट गेनीम संदहा पाताले युदागेन तेनु इम निशा विशेषेम करु जनाधिपति तुमत अगमति तुमत समग साकच्छा करला अभी बलापुरुत्तिनुआ इलंग पार्लिमेंतु तुल हकिता किक्मनत मेवनी आकारी वाहन यान वाहन अतडंगोट गेनीम वलदी අධිකරණයේ සම්බන්ධතාවයක් නොමැතිව අධිකරණ නියෝගයක් නොමැතිව ඒ පුජ්‍යලයන්ට සහ ඒ පුජ්‍යලික සමාගම් වලට හිතුමනා අපිට වාහන අත්අඩංගුවට ගැනීම නවත්තන්න ගත වූ සතිය තුල COVID-19 ආසන්නදීන් වාර්තා වීම අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා මේ අතර වෛරසයේ ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 1196 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ मेरठ तुल कोविड-19 वायरस आसादने उ नव रोगी अट दिन पिलवंतव ईये दिन तहवरूना एलेस ईये दिन तहवर उ आसादिन सेलु दिन नाविका मुदा सामाजिकिन बवाय सौख्य सेवा अध्यक्ष जनरल विशेषज्ञ वैद्य अनिल जासिंग महता संधान कले ये दिने कोविड-19 आसादितेन लेस अट दिनक पमनाय वार्ता वेला तियेन्ने मे अनुव पसुगिय सत्य पमन कालय तुल कोविड-19 रोगीन अडुवेन वार्ता वीमक पहदिलु पेन्नुम करनवा ए वगेम मे अट दिनाम नाविक हमुदावे हतर दिनक अय्य कच्ची ඒ වගේම එක් පුද්ගලයෙක් මුලතිව් සහ තවත් පුද්ගලයෙක් විඩට පළේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ආසාදිත තත්වයට හඳුනාගත් අය. ඒ වගේම ශ්‍රී ලංකාවේ එතර සිටින උදවිය ගෙන්වා ගැනීම සඳහා වැඩසටහන ඊයේ දිනේ නැවත සකස් කරනු ලැබුවා. යම් කිසි කාලයක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් යානා මගින් ඔවුන් ගෙන්වීම සඳහා මේ අනුව බොහෝ විට දිනක් හැර දිනක් වගේ මේ ගුවන් යානා යවා මේ ශ්‍රී ලාංකිකයන් විශේෂයෙන්ම සිරවි සිටින අසීරුතාවෙන් සිටන අය සඳහා වැඩි ප්‍රමුඛතාවයක් රජයේ විසින් ලබා දෙනු ලබනවා. වෛරසය ආසාදනය වී පූර්ණ සුව ලැබූ පුත්ලින් සංඛ්‍යාව 1196. වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලැබන රෝගීන් සංඛ්‍යාව 670. මේ අතර පවතින තත්ත්වය හමුවේ පිලිපීනයේ රැදී සිට ශ්‍රී ලාංකිකයින් 223 දෙනෙකු ඊයේ රාත්‍රියේදී යළි දිවයිනට පැමිණියා. රජයේ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළ පරිදි මාර්තු සහ අප්‍රේල් යන මාස සඳහා ජල සහ විදුලි බිල්පත් නොගෙවෙන ලෙස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට දැනුම් දී සිටිනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පොරොන්දු ඉදිරිපත් කරා පමණක් නෙවෙයි රටේ ජනතාවට විශ්වාසයක් ලබා දුන්නා මේ පොරොන්දු ටික ක්‍රියාත්මක කරනවා කියන්නේ. විශේෂයෙන්ම රජයේ අමාත්‍යවරයෙක් කියලා තියෙනවා මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ විදුලි බිල ගෙවන්නට අවශ්‍ය නැහැ. ජල බිල ගෙවන්නට අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම මේව රජයේ කපා හරිනවා කියන්නේ. රටේ ජනතාවගේ මම ඉල්ලීමක් කරනවා වගකිව යුතු ඇමතිවරයෙක් ඒ වගේ ප්‍රකාශයක් කරාම රටේ පුරවැසියන් ඒක පිළිපදින්නට ඕන අනිවාර්යෙන්ම රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා
තමුන්නාසලාට මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ ජල බිල ගෙවන්න අවශ්‍යත් නැහැ විදුලි බිල ගෙවන්න අවශ්‍යත් නැහැ ඒ වගේම රජයේ පොරොන්දුණු සහන කියපු ප්‍රකාශ අකුරටම පිළිපදින්නට රටේ ජනතාවත් කටයුතු කරන්න රටේ ජනතාවට මම කියනවා වගකිව යුතු ඇමතිවරයෙක් කරපු ප්‍රකාශය හරියටම පිළිපදින්න රජයට බෑ එකක් කියලා තවත් එකක් ක්‍රියාත්මක කරන්න රජයක් ප්‍රකාශ කරා නම් රජයේ නියෝජිත ප්‍රකාශ කරා නම් ඒ හරියට නිවැරදිව ජනතාවට ලබා දෙන්නට ඕන අන්න ඒ නිසා රටේ ජනතාවට මම කියන්න කැමතියි මාර්තු අප්‍රේල් විදුලි බිල ගෙවන්නේයි කියලා ජල බිල ගෙවන්නේයි කියලා කවුරු හරි ඇවිල්ලා බලකිරීමක් කරොත් නමුන්නාන්සලා සිළු දෙනා මේකට එකතු වෙලා මහපාරට බහලා මේ කරපු බොරුවට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට ඕන जॉर्ज फ्लॉयड के घातने के विरुद्ध पैवती विरोधता बैठक पैवती उम्र का क्रियापार्ग वर्तमान राज्य प्रतिपत्ति वर्ते पटेहनी बसित बो क्रियापाक बाबर हिटपुरा चमाते वासुदेव डाना कार्यमखता पावसन फा याद खोल में पैवती मात यह मुकटे सहभागी वे में पुलु लोगे ये संदाती ना वकाश है लंका व्यापी आई मिकरण ඒක තමයි උන්ට කිව යුතු තිබුණ. ඒ වෙනුවට උනේ පොලිසියකින් කඩා පැනලා උසාවි නියෝගය කියවලා උසාවියේ නියෝගය ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා විරෝධය නැවැත්වීමේ උත්සාහයක යෙදුණා. ඒ උත්සාහයේදීම නිසා එතන විශාල ගැටුමක් ඇති වුණා. අශෝභන ගැටුමක් ඇති වුණා. ඒක අපේ රජයේ ප්‍රතිපත්තියටත් අපේ රජය මේ දක්වා උද්ඝෝෂණයන් පිළිබඳ කටයුතු කරපු ආකාරය පිළිබඳව තියෙන ආදර්ශය අනුව ගත්තාම අපට අනුමත කරන්න බැරි තත්වයක් ඇති වුණේ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ ගැන අහලා බලලා තීරණයක් අරගෙන උසාවි ගියා නම් මට තේරුම් ගන්න පුළුවන් මේක මා අනවශ්‍ය පටලවිල්ලකට අපේ ආණ්ඩුව ඇදලා දැම්මා අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්තරා විදිහකට කෙලසුණා රටේ ජනතාවට මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් කිරීමට සිදු වෙති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් බරික්කාර් මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පෙරටුගාමි පක්ෂයට ඒ තරම් ප්‍රහාරයක් එල්ල කරේ ඒ කට්ටියට අර තාම අමානුෂික විදියට ඊට ඔය ප්‍රහාර එල්ල කරේ පෙරටුගාමින්ට ගහපු ගහිල්ලක් නෙමෙයි මේ පණිවිඩය දුන්නේ ඉස්සරහට ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උද්ඝෝෂණ කරන්න ලෑස්ති වෙන්න එපා නෙලන්නේ මේ විදියට තමයි සබ්බෝ දෙන්නේ මේ විදියට කියලා තමයි පෙන්වන්නේ ඕකෙන් ඉතින් ඒ නිසා අපි මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ දැන් ඕක විසිරුවා හරි ඉන්න ඕනේ නම් සංවේදී නායකයා නම් මානව හිතවාදී කණ්ඩායමක් නම් ඉන්නේ ජල ප්‍රහාරයක් කරලා විසිරුවා හරි නැතිබ්බ නැත්තම් බැටන් ප්‍රහාරයක් මේව කරලා විසිරුවා හරි නැතිබ්බ කඳුළු ගෑස් ටිකක් ගහන්න තිබ්බා හරිද මේ විදියට ස්පිරිතාල ගත වෙන විදියට ප්‍රහාර එල්ල කරලා පෙන්වුවේ භයංකාර චිත්‍රයක් පෙන්වුවේ ආර්ථික ආපාතයෙන් මිරිකිච්ච සමාජ ගැටලු වලින් මිරිකිච්ච ජන සමාජයට ඒ ගැටලු වලට විසඳුම් සෙවීමට පෙර දැන් සිදු වෙලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණ සොයා සටනක් කරන්න එළඹෙන මැතිවරණයේදී ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය පතා ශක්තිමත් බලයක් ජනාධිපතිවරයාට ලබා දීමට ජනතාව කටයුතු කරන ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පෙරවරුවේ මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි අනුනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනුතරව අමාත්‍යවරයා පැමිණියේ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහායි. අමාත්‍යවරයා අනුතරව අස්කිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි අනුනා හිමියන්ද බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මුලින්ම ජනාධිපතිතුමාට අගමැතිතුමාට එවැගේම ශෞක්‍ය අමැතිතුමාට මේ සියල්ල සම්බන්ධීකරණය කරපු මාධ්‍ය අමතක කරන්න බෑ ජනමාධ්‍ය අමැතිතුමා වශයෙන් ඔබතුමත් මේ වෙලාවේදී අපි මේ රටේ ඇතුළේ තත්ත්වයේ ඉතා ඉක්මනින් සමනය කිරීමට මැදිහත්කාරීක වශයෙන් අපේ පුණ්‍යානුමෝදලාව හිමි වෙනවා වෛර චේතනාවෙන් එලව එලව පළිගැනීම සඳහා මිස විවස්ථාදායකයේ ජනතා යහපතට සහ රටේ හා රටේ අනාගත පැවැත්මට අදාළ වෙන අනපන සම්මත කිරීම යනාදීදී දුර්වල ක්‍රියාකාරීත්වයක් පැවති බව මම පිළිගන්නවා. ඒ නිසා ජනතාවත් දන්නවා මේ හැසිරිච්ච මන්ත්‍රීවරු හැසිරුණ විලාසය. ඔවුන්ගේ කතා යනාදී හැන්සාඩ් වාර්තාවල මුද්‍රිතව තිබෙනවා.
ඔවුන් වාද විවාද යනාදියට ජන සම්නිවේදන මාධ්‍යවල පැමිණිලා හැසිරුණ ආකාරය පිළිබඳ රටේ ජනතාවට අවබෝධයක් තියෙනවා. ඉතින් මම හිතනවා ලංකාවේ ඉන්නේ බුද්ධිමත් ඡන්දදායකයන් පිරිසක්. ඔවුන් මේ තීරණාත්මක පැයේදී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ සරල සිල්ලරට හිතන්නේ නැතුව ජාතික ආරක්ෂාවත් ජාතික සමගියත් පතාගෙන අන්තවාදයට බෙදුම් වාදයට ජාතිවාදයට ඉඩ නොදෙන ශක්තිමත් බලයක් ජනාධිපතිතුමාට ලබා දෙන්න ප්‍රබුද්ධ පාර්ලිමේන්තුව තෝරයි කියන සමහර කළු චරිතත් නාම යෝජනා ලැබුවට මේ කළු සුදු හඳුනා ගැනීම සඳහා ඡන්දදායකය බුද්ධිමත් කියලා තමයි මම හිතන්නේ. වාරියපොළ වල්පොළ ප්‍රදේශ ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක ජනතාවට මුහුණ දීමට සිටුවේදී එකිනෙක බද්ධ වූ ගැටලු කිහිපයක් පිළිබඳවයි අද තෙවන ඇසේ අවධානය. සියත තෙවැනි ඇස අද වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ප්‍රදේශය වෙතයි ගමන් කළේ. වාරියපොළ ප්‍රාදේශ සභාවට අයත් වල්පොළ ගමේ ජනතාවට මුහුණ දීමට සිදු වී ඇති ගැටලු රැසක් පිළිබඳවයි අද අනාවරණය. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා, කෘෂි පර්යේෂණ නිලධාරීවරයා, සමෘද්ධි නිලධාරීවරයා සහ ආර්ථික සංවර්ධන නිලධාරීවරයා රැඳී සිටින ගොඩනැගිලි හිස මත කඩා වැටීමට ආසන්නයි. ලක්ෂ 600ක් පමණ වියදම් කර ඉදි කළ සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලද නියමිත ප්‍රමිතියෙන් තොර බවටයි පෙනී යන්නේ. එය වවුල් රජධානක්. මෙහි වහල රිලවුන්ගේ වාසස්ථානයක්. අවට පරිසරයේ කැළැවැදීම නිසා මෙම ගොඩනැගිල්ලට ඇතුළු වීමට පවා නොහැකි. මේ ඒ දේශපාලන හිතුවක්කාරකම් වලට තමයි මෙම ගොඩනැගිලි මෙහට අනුමත කරලා ගත්තේ. මහා ජනතාවගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ මෙතෙන්ට. මෙම රජයේ බලධාරීන්ගේ මොනම රජයකින් වුණත් කමක් නැහැ, මෙම මහජන මුදල් අපේ ගමේ අසල්වැසි තරුණ තරුණියන්ට ප්‍රයෝජනවත් විදිහේ වැඩසටහනක් ගිරීමට ඒ බලධාරීන්ගේ ඇස් ඇරිලා මෙම ගොඩනැගිලි අපිට වෘත්ත කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. අපි මේකට හැමදාම විරෝධය පල කරලා විවිධ අවස්ථාවලදී බලධාරීන් දැනුවත් කරා. මේ ගමේ ඉන්න මේ ප්‍රභූපන්තිය කියා ගන්නා පිරිස් තමයි ඇත්තටම මේ 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 වගේ දේවල් ඇත්තටම කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ පිළිබඳව බලධාරීන් මේකට ඇස් දෙක ඇරලා බලයි කියලා. මේක ඉදි කරලා තියෙන්නේ කිසිම ක්‍රමවේදයක් සොයා බැලීමකින් තොරව තමයි මේක කරලා තියෙන්නේ. එතකොට දැන් ඒක ලක්ෂ 600ක් ඉදිරි වියදම් කළා. ඒක අපතේ කියලා. අඩුම ධර්මයේ මේ බිල්ඩින් එක දැන් මේ ප්‍රශ්නයක් දිනන රටේ හාල් ප්‍රශ්නයක්. ඒකට වීගබඩාවකට හරි ගන්න පුළුවන්. මේක මොකක් හරි දෙයකට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් පිළිවෙලක් හදනවනේ. ඉතින් මේ වගේ ප්‍රශ්න රාශියක් එක්ක මේ ගමේ පොදු කටයුතු ටික අඩාල වෙලා. මේ වන විට ඩෙංගු මදුරුවන්ගේ රජධානක් බවටද මෙම ස්ථානයේ පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. බමුණ කොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ තිබූ විශාලතම ක්‍රීඩා පිටිය අද වනාන්තරයක ස්වරූපයක් ගෙන තිබෙනවා. ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයේ තුල මත්පැන් පානය කරන, විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ විවිධ අපචාර ක්‍රියා සිදුවන තෝතැන්නක් බවටයි පත්ව තිබෙන්නේ. වල්පොළ සහ අවට ගම්වල ජනතාවට තිබූ කනත්තේ ගොඩනැගිල්ලත් වාරියපොළ ප්‍රාදේශීය සභාව විසින් කඩා දමා දැන් එය ටකරම් මඩුවක් බවට පත් කර තිබෙනවා. ආධානාගාරයේ චිමිනිය උස මදිවීම හේතුවෙන් ආධානය කරන විට ඒ තුලින් පිටවන අහිතකර දුම් ප්‍රදේශීය පුරා පැතිර යමින් පවතිනවා. මිනි පුච්චනකොට ඉන්න බෑ ගඳ. දැන් පෙස්සන් දැම්ම, ලියුම් දැම්ම, ඔ කියන්න ඕන අයට කීවා කවුරුවත් ඒ ගැන බලන්නේ නැහැ. ඈ PHI මහතුරු තැවදින් බලලා ගියා, තාම මුකුත් කරේ නැහැ. ඈ මිනියක් දාලා පැය දෙකක් තුනක් මෙතන ඉන්න කියන්න කොහේන ගඳ බලන්න ඔය කට්ටියට. හැමදාම එහෙම ගොඩනැගිලා සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් කියලා කියනවා. ඉතින් මොනවද කියන්න දන්නේ අපි. හදලා තියෙනවා මේ පේන්නේ නැද්ද කැලේ? මේ අවට වට බොරුවටනේ. ඉතින් මෙව්ව හදාගෙන මේ කැලේ බලන්නකො. ඉතින් පේනවලි ඔයාලට. විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේ ආදාහනාගාරය හදාපු හැටි. විනෝද ගමනක් එක්ක ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගත්තු අස්සල් ලැයිස්තුවර තමයි මේ ආදාහනාගාරය ක්‍රියාත්මක වුණේ. ඒ මිසක් මේ අසල්වාසී කිසිම කෙනෙක්
මේ මෙතෙන්ද එතෙන්ද ආවේ නැහැ ඒ නිලධාරිය අවිල්ලා හිටන් සෝදිසි කරන වෙලාව. අන්න ඒ විදිහේ වංචනික ක්‍රියාවක් තමයි මේක. ඒකේ තියෙන වාසි තකාගෙන මේ කෙරුවා තමයි කියලා තමයි අපි විශ්වාසයි. මේ හේතුවෙන් ලින්වල සහ වැව් ජලයේද අපවිත්‍ර තත්වයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ විදිහේ තමයි මේ පැත්ත කට්ටියයි අහල පහල වතුර නැති කට්ටිය හැමෝම වෙලා නාන්නේ. दुम किया ඊට පස්සේ කටි කියලා තියෙනවා මේ මිනිහා පිටචරුවන් කියලා. රැස්වීමත් නතර කරලා එයාලා ගියාලු. මෙතන මේ සංස්කෘතික මධ්‍යස්ථාන කරන්න බැහැ කියලා. එතකොට අපි ඉන්නේ කොහොමද? බිම ප්‍රදේශයේ ජනතාව වැඩිදුරටත් පින්වා දෙන්නේ. විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන ප්‍රබල දේශපාලච්චින් රැසක් වයඹ පළාත තුල සිටියද පවතින දේශපාලන මතිමතාන්තර හේතුවෙන් කෝටි ගණනක් වටිනා ගොඩනැගිලි සහ ඒවා තුල ඇති බඩු බාහිරාදිය මෙලෙස දිරාපත් වෙමින් පවතින බවයි. දැන් හෝ වගකීතු බලධාරීකුගේ ඇස් කන් මේ පිළිබඳ යොමු වී තමන්ට මැතිවරණ කාල සීමාව තුල හෝ සාධාරණයක් ඉටු වනු ඇතැයි වාරිය පොළ වල් පොළ ඇතුළු ගම්මාන රැසක ජනතාව බලාපොරොත්තු වෙන් සිටී. ඉදිරි මහමැතිවරණයේ සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. සජාතික පක්ෂය කඩලා හදාගත්ත සමගි ජන බලවේගය කියන එකේ කිසිම සමගියකුත් නැහැ ජනතාවක් නැහැ කිසිම බලවේගයක්කුත් නැහැ කියලා තමයි අපිට පේන්නේ. සමගි ජන බලවේගයට ඡන්ද දෙන්න කවුරු හරි හිතාගෙන ඉන්නවනම් අපි ඉල්ලනවා මේ ජනතාවගෙන් ඔකටම ඉස්සෙල්ලා ගිහිල්ලා මේ පක්ෂ අපේක්ෂකයන්ගෙන් ඉල්ලන්න ඡන්දෙට ඉස්සෙල්ලා ඉවත් වෙන්නේ නැහැ කියලා. සම්පූර්ණ එක්සත් ජාතික පක්ෂය 99.9%ක්ම සමාජිකයෝ ආධාරකාරයෝ ඉන්නේ බොහොම පැහැදිලිව සමගි ජන බලවේගයේ සමග දුරකතනයේ ලකුණ සමග. අනික් කණ්ඩායමේ ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයා රවි කරුණායක මහත්මයා ප්‍රමුඛ අපේක්ෂකයෝ 200ක් විතර. ඒ ඇයට අපේක්ෂකයෝ ඉන්නව ආධාරකාරයෝ නැහැ. මං හිතන්නේ එතන අවුල් සහගත තත්ත්වයක් තිබෙනවා. ටෙලිෆෝන් එක ඇත්ත වශයෙන්ම රින් වෙන්නේ නැහැ මේ දවස්වල. හිතපු ගාල්ල සංවිධායක ඩෙනට් මැතුමත් පොහොට්ටුවට දැන් සම්බන්ධ වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ හිටපු සංවිධායකතුමා. ඒ වගේම සමුනාංශ දන්නවා ඇති අද පිහිටපු ආණ්ඩුකාරතුමේ සබරගම ප්‍රදේශයේ නිලුක ඒකනායක මැතිණියත් අයින් වෙලා තියෙනවා ටෙලිෆෝන් එකේ ලිස්ට් එකේ. මං හිතන්නේ යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් එතන තියෙනවා. මොකද නැත්තම් මේ නොමිනේෂන් අස්සම් කරලා අයින් වෙන්නේ. අපි කනගාටු වෙනවා සහ ලැජ්ජ වෙනවා විරුද්ධ පක්ෂයක් මේ විදිහට එනකොටා ගැනීම. මේක දේශපාලන ඉතිහාසයේ විරුද්ධ පක්ෂයකට ගේන්න පුළුවන් ලොකුම කලුපැල්. දේශපාලන ඉතිහාසයේ අපි जनता जनाधिपत बलापुर जनता बलापुर सेवे अत्यावश्यक कारण अद समस्त जनता मैं प्रकाश पत्कलती नीति रीति प्रायोगिक अभी मैं प्रचार निधास्तोड़ी දෙවන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වී ඇති සියත ටීවී ඔස්සේ විකාශය වන රාවණ වැඩසටහනේ සියවන දියර පසු කිරීම පසුගියදා සිදු වුණා. ඒ වෙනුවෙන් ඊයේ දින පැවති විශේෂ රාවණ වැඩසටහනට එම වැඩසටහනේ නිර්මාතෘවරුන් සහ උපදේශකයන් ඇතුළු සම්බන්ධතාවයන් සහභාගී වුණා.
ලංකා සහ සිංහල කියන මේ රටවල් දෙක ඉන්දියාවේද තිබුණේ ලංකාවේද තිබුණේ කියලා දැන් අපි බැරි වෙලා ජම්බුදීප කියන මේ වචනේ මේක මේ දීපය අපි ලංකාවට ආරෝපණය කළොත් ලංකාව කියන එක දැන් මේ රටවල් අටට කඩනකොට සිංහල දීපය කියලා කැඩෙන්න ඕනේ ලංකා දීපය කියලා කැඩෙන්න ඕනේ ලංකේශ්වර රාවණා ගැන කතා කරනකොට වැඩියෙන් රාවණා ගැන කතා කරන උතුරු ප්‍රදේශ බර වෙලා තමයි අපි සාකච්ඡා කරන්නේ. එතකොට උත්තර ලංකා කියලා අපිට ප්‍රාන්තයක් කැඩෙනවා. ඊළඟට දක්ෂිණ සිංහල දීප කියලා ප්‍රාන්තයක් කැඩෙනවා. ඒක භයානක බෙදීමක්. චරමේ වේද ග්‍රන්ථවල බුදුරජාණන් වහන්සේගේ ධර්මාන සමයටත් කලින් ඉඳලා ඉන්දිය සාගරයේ වාණිජ ගමන් තිබුණා. මොහෙන්දජාරෝ හරප්පා සංස්කෘතියට අයිති මැටි මුද්‍රා මධ්‍යධරණී ප්‍රදේශයේ හම්බෙනවා. ඒ කියන්නේ ඒ කාලෙ මේ නැව් වලින් ගියා දැන් අපි දකිනවා මූර්තිවල නැව් ඇඳලා තියෙනවා මෙහෙම. එතකොට මේ හින්දු නිම්න ශිෂ්ටාචාරයට අයිති ලෝතාල්, කාලිබංගන් වගේ ස්ථානවල තියෙන වරායවල්, මහා දැවැන්ත වරායවල්. ඒ වෙයි මැද පෙරදිග ඉඳලා ආවා වෙලෙන්දෝ, ගුජරාට් පැත්තේ ඉඳලා එහෙට ගියා වෙලෙන්දෝ, තම්බපන්ණියනුත් ගියා. අපි සමාජයත් සමග ගනුදෙනු කරනකොට සහ ජාත්‍යන්තරයත් සමග ගනුදෙනු කරනකොට අපේ ශ්‍රී ලාංකේය අනන්‍යතාව ස්ථිර කිරීමට අපට උදව් කරේ මේ මහා වංශයේ මූලික කොටගෙන අපට හැදිච්ච ඓතිහාසික විඤ්ඤාණය. යක්ෂුන්ගේ මහා සංස්කෘතියක් ගැන කතා කරනකොට ඔය හැම දෙයක්ම වැදගත් වෙනවා අපිට මේ නිර්මාණය නිවැරදිව සමාජගත කරන්න. ඒ නිසාවටම පියවරල් අපි දන්නවා කීප දෙක නොයෙක් නොයෙක් තැන්වලින් මේකට මතුවෙනවා. සිරිපා දයන්ඩ නල්ලතන්නිනුත් පුළුවන්. එහෙම නැත්නම් මේ කොරන්නපුරේ රත්නපැදුරු ජීහැයි. නැත්නම් ඒ මොකවත් නැතුව කැලයක් කඩාගෙන කැලේ පාරෙන් දැරණේ කළ පැතුරු ජීහැයි. කොහෙන් ගියත් යන්නේ සිරිපා දෙත් නම් අපි යන්නේ මේ රටේ තියෙන මේ මහා ඉතිහාසය නිවැරදිව හඳුනගෙන ඒක අනාගතයේ ඉල්ලන ජනතාවට දැන් අනාගතයේ ජනතාව ඉල්ලමින් දඟලන්නේ මේක. උන්ට මේ ඒ ඒක දෙන්න අපේ දායකත්වයක් තියෙන එක එක පැතිවලින්. අපේ ලංකාවේ ඉස්සර කාලේ හිටපු අය මේ ගහ තාරකා ඉරහඳ විතරක් නෙමෙයි ගහ තාරකත් එක්ක සම්බන්ධකම් පවත්වපු අය. ඒක නිසා අනුරාධපුරයට ගියාම මේ රණවිසයත් අබේගිරියත් ඒතර නමයත් පිටලා තියෙන ස්වරූපින් දිහා බලපුවාම ඊජිප්තු මිශරයේ තියෙන පිරමීඩත් ලංකාවේ තියෙන දාගැබතර තියෙන සම්බන්ධකම්. ඉතින් මේවා දිහා බලාගෙන යනකොට අපිට විතර මේවා කරන්ද මේ තරම් ඥානයක් කොහොමද පහළ වුනේ කියලා හොයාගන්න අවශ්‍යයි කියලා. ඉතින් අත්ත වශයෙන්ම කියනවා නම් අතිසික්ලක් මහත්මයා මාතේ පෞද්ගලිකව පැවසුවා මේ කොචරාරිතුමා ඇඳගෙන හිටපු ටී-ෂර්ට් එකක් මට පෙන්නලා කිව්වා මේ ඒක සංගරාහොත් ගියා මේ I invented the satellite I all like got those this lousy t-shirt කියලා හිලු කරලා මේ ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඒක ගහලා දිනවා තාසේ. ඉතින් එතුමා බොහොම විනෝදෙන් කිව්වා මේ ඥානෙ මෙහෙදී ආ ලැබුණා කියලා. ලංකා තුන්වෙනි ලෝකයේ රටක් විදිහට අඳුන දෙනවට මම බෞද්ධලෙක කැමති නැත්තේ. මේක තුන්වෙනි පන්තියේ මිනිස්සු ඉන්න තුන්වෙනි ලෝකයේ රටක් නෙමෙයි මේක පළවෙනි ලෝකයේ රටක්. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් ඓදී මායතනයේ මගින් පවතුණු ලැබූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී එහි සභාපති සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ආචාර්ය ජනගන් මහතා වත්මන් රජ්‍ය ජාතිවාදය පෙරටු කරගනිමින් දේශපාලනයේ නියැලෙන බවත් සමගි ජනබලවේගයේ ප්‍රමුඛ තමා ප්‍රජාතන්ත්‍රවාදය මූලික කරගනිමින් කටයුතු කරන බවට එම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් පළ කර තිබුණා. ගාල්ල දිස්ත්‍රික් පෙරපාසල් ගුරු සංසදය අද පෙරවරුවේ ගාල්ල කරාපිටිය නගරයේ නිරෝධායන නීති රීතිවලට අනුව නිහඬ විරෝධතාවයක නිරත වුණා. ඒ මුල්ලමාවිය දරුවන්ගේ අධ්‍යාපනය අඩපණ වීම නිසා කඩිනමින් පෙරපාසල් ආරම්භ කරන ලෙසට ඉල්ලමිය. ත්‍රිකුණාමලයේ තම්බලගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51 වූ කාන්තාවක් ඇගේ අනියම් පුරුෂයා විසින් පසුගියදා ඝාතනය කර තිබුණා. එලෙස ඝාතනය කර වැසිගිලි වලක දමා තිබූ මෘත ශරීරය අද දින තම්බලගමුව පොලිසිය සහ කන්තලේ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ගොඩගෙන තිබෙනවා. මහියංගනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැතිහත්වීමෙන් මහියංගනේ නගරයේ ඩෙංගු මර්ධන වැඩසටහනක් අද පස්වරුවේ ක්‍රියාත්මක කෙරුණේ මේ අයුරින්. බලපත්‍රයක් රහිතව සෙට්ටිකොළඹ වීරපුරම් රක්ෂිතේ බොරළු සහ පස්කපා ප්‍රවාහනය කර සැකකරුවන් 5 දෙනෙකු වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. කොළඹ මහනගර සභාව විසින් සිදු කරනු ලබන කොළඹ නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට අදාළ ජල නල පද්ධති වැඩි දියුණු කිරීම සඳහා මෙම මාස 14 වන ඉරිදා දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ 2, කොළඹ 3, කොළඹ 7, කොළඹ 8 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට ජල සැපයීම අත්හිටවනු ලබනවා. මීට අමතරව කොළඹ 1 ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි ජල සම්පාදන සහ ජලාපොහන මණ්ඩලය පවසන්නේ.
ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.